ඇත්තකව ජනාධිපතිතුමා මුල සිටම කිව්වා පුනර්ජනීය විදුලි බලයට අපේ රට ගෙනියන්න ඕනේ කියලා. ඉතින් පුනර්ජනීය විදුලි බලයට යන්නේ නැතුව අපි නැව් වෙනකම් බලන් ඉන්නවා, වහිනකම් බලන් ඉන්නවා, එමෙතත් තෙල් නැව් වෙනකම් බලන් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ අතිගෞරව ජනාධිපතිතුමා පහුගිය සතියේ කැබිනට් අනුකමිටුවකුත් පත් කරා. විශේෂයෙන්ම පුනර්ජනීය විදුලි බලය ඉතාමත් කඩිනමින් අපේ රට ගේන්න කියලා. ඉතින් මේකේ දිගු කාලන විකල්පය තමයි පුනර්ජනීය විදුලි බලයට අපි අපේ රට පරිවර්තනය කරන්න ඕන හැකියතාක් දුරට. මොකද උඩින් හමන හුලන් ටික, ඔළුව කර වෙනකම් පාවෙන අවුව ටික ඇයි අපතේ යවන්නේ? ඉතින් වතුර ටික වගේම තමයි මේ ටිකෙන් අපි උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් වර්ෂාපතනයක් දෙක්ක අපි ඩිපෙන්ඩ් වෙනකොට, නැත්නම් වර්ෂාපතනය මත අපි යැපෙනකොට ගෝලීය තියෙන ක්ලයිමට් චේන්ජ් එක, එහෙම නැත්නම් ගෝලීය පරිසර වෙනස් වීමත් දෙක යම් යම් බලපෑම් තියෙනවා. ඉතින් මේකට අපි දිගු කාලන විසඳුමක් ගේන්න ඕනේ. ඉතින් දිගු කාලන විසඳුම තමයි පුනර්ජනීය විදුලි බලය. එහෙම නැත්නම් ඉතින් කවුරු බලයට ආවත් මොනාණ්ඩු ආවත් වැස නවත්තන්න බෑනේ, වැසට එන්න කියන්නත් බෑ. ඒ හින්දා අපි මේ විකල්ප වලට පරිවර්තනය විය යුතුයි.